නැගෙනහිර පළාතේ අපේ පොලිසිය ක්‍රියාත්මක වෙන විදිය. අද මේ චෝදනාව කරන්න ශ්‍රී ලංකා පොලිසියට. ලංකාවේ පොලිසිය 100%ක් නොවුනත්, ඒ කියන්නේ පොලිසියේ සමස්තයම නොවෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ හැසිරීම වඩා බියජනක තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ වෙනකොට නැගෙනහිරින් රටේ බොහෝ තැන්වලින් දමිළ පාර්ෂව, මුස්ලිම් පාර්ෂව, සිංහල පාර්ෂවයන් විවිධ ජන කණ්ඩායම් ඇවිල්ලා අපිව මුණගැහෙනවා. හාමුදුරුවනේ, අපට එකම පිළිසරණ තියෙන්නේ මේ නීතිය රැකවරණය මත පමණයි. තිරිකුණාමලයේ අපට තරුණයෙක් මුණගැහෙනවා, දමිළ තරුණයෙක්. ඔහුගේ ඇහැළඟ ඉඳලා මේ ඔළුවේ පිටිපස්සට වෙනකම් මැහුම් 16ක් සම්මන්තවාදීන් කඩු පහර දීලා පොලිසියට ගිහාම ඔව පස්සේ බලා ගන්නවා, විසඳ ගන්නවා කියලා පොලිසියෙන් එළවනු. ඒ වගේම නැගෙනහිර පළාතේ කාතන් කුඩිවල මුස්ලිම් කණ්ඩායම් ගණනාවක් දැන් අපි ඇවිල්ලා, දැන් අපි තමයි කොළඹ තියාගෙන ඉන්නේ. හේතුව ඒ උදවිය නැගෙනහිර පළාත තුල දලුලා වැඩෙන ඉස්ලාම් වහබ්වාදී ඒ උන්මත්තක පිරිස් ගැන සියලු කරුණු සහිතව පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන ස්ථානවලට ගිහිල්ලා ඒවා පැමිණිලි කළ විට පුදුම වාසනාවක්, පුදුම පොලිසියක් අර තොරතුරු ගෙනල්ලා දෙන අයව කූඩුවට දාන්න සලසුම් කරනවා. එතකොට දැනෙන දෙයක් තමයි ඒ උදවිය කියනවා, අපි ඉතින් මෙහෙට මේ ෆනිෂ්මන්ට් එකක් හම්බෙලානේ, මේ ඇවිල්ලා ඉන්නේ නැගෙනහිරට, අපි අපේ පාඩුවේ ඉන්නවා. මොකද ෆනිෂ්මන්ට් එකෙන් දැන් එතනින් එහාට මොන හරි දෙයක් කරන්න ගියොත් තව කොහෙට හරි දායි කියලා බයයි. ඒ නිසා ඕන දෙයක් ඕන හැටියකට උනාදෙන් කියලා ඒගොල්ලන්ගේ මාසේ අන්තිමට පඩිය එනවා. අන්ට පැවරිච්ච රාජකාරිය කරන්න නැතුව වෙන දේවල් කරමින් ඉන්නවා. ඉතින් මේක වහාම රටේ පොලිස්පතිවරයා, ඒ වගේම රටේ ආරක්ෂක ලේකම්වරයා මැදිහත්ව ඉක්මනින්ම සංස්කරණයකට, නැත්නම් ප්‍රතිසංස්කරණයකට ගෙන ආ යුතුයි පොලිස් දෙපාර්තමේන්තුව. ඉස්ලාමීය වහබ්වාදී කඳවුර පරාජය කිරීම සඳහා සහතික වශයෙන් පෙනී ඉන්න අර සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මුස්ලිම් මිනිස්සු ඒගොල්ලන් අපිට ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ හරි ෂෝක් වැඩේ වුණේ, දේශපාලකයෝ එහෙන් තැලුම් කනවා, අපි එහෙන් පීඩාවට පත් වෙනවා, හැබැයි පොලිසිය අයට නම් හරිම වාසියක් මේ හම්බ වෙලා තියෙන. මේ රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරවන්න කියලා අපි රටේ පොලිසියෙන් ඉල්ලා හිටිනවා. කොතන හෝ අඬලුණුකම් ඇති වෙලා තියෙනවා නම් අපි මේ පෙන්වා දෙන පරිද්දෙන් අපට ඒ සියලු තැන් පෙන්වා දිය හැකි. විශේෂයෙන් නැගෙනහිර පළාතේ තත්ත්වය බොහොම දරුණුයි. ඒ නැගෙනහිර පළාතේ දේශපාලන බලාධිකාරයට යටත්ව නිලධාරීන් තනි කරම ප්‍රෝඩාවක නියැලලා ඉන්න හින්දා මේ අදාළ අන්තවාදය පරාජය කරගන්න තියෙන ස්වර්ණමය අවස්ථාව පොලිසිය හරියට රාජකාරි නොකිරීමෙන්, රාජකාරීමේ අපරාධය හැටියට ක්‍රියාත්මක වීම නිසා මේ අන්තවාදය දරුණු තැනකට ගොඩනැගෙමින් ඔටු